සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකින්ගේ හමුවක් නැවතුණා. ඊට කිහිප දිනක පැමිණ සිටියේ නැහැ. තවත් පිරිසක් විදේශගතව සිටීම නිසා පැමිණිය නොහැකි බව දැනුම් දී තිබුණා. එදින මාධ්‍ය මගිනුත් දිස්ත්‍රික් නායකයන් නොපැමිණීම ගැන ප්‍රචාරය කරමු. ඒත් එක්කම දුරකථනයේ ඔසේ ජනාධිපතිගෙන් කිහිප දිනකම මේ ගැන විමසුවා. මගෙන් හමු වෙන්න අවශ්‍ය බව කිව්වා. මම වෙලාව දුන්නා. පිරිසක් ආවා පිරිසක් ආවේ නැහැ. තවත් කොටසක් එන්න විදියක් නැති බව කිව්වා. එතනින් එහාට මම දන්නේ නැහැ. ජනපති වුන්ට පිළිතුරු දුන්නා. මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය පදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබා දීමට සියලු ගැටලු සාකච්ඡා මාර්ගෙන් විසඳා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකඟතාව පළ කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මේ සාකච්ඡාවට සහභාගී වුණේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මහලේකම් සාගර කාර්යස්ථාන මැන මහත්වරු. මුහම්මද් සුහද ශීලීව පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ආණ්ඩුව අතර තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කෙරුණා. ඒ සියලු දේ සුහද ශීලීව විසඳ ගන්න මේ සාකච්ඡාවේදී හැකි වුණා. රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට තම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සහතික වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකින් පෙන්වා දුන්නේ පක්ෂය දැනුවත් වීමකින් තොරව ආණ්ඩුවේ වැඩසටහන් සඳහා සිය සාමාජිකයින් හට ආරාධනා කිරීම දුසුදුසු බවයි. පසුගිය දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකින් ඇතුළු නියෝජිතයින් හට ජනාධිපතිවරයා විසින් පැනවන ලද රැස්වීම නිල වශයෙන් පක්ෂයට දැනුම් දී නොමැති බවයි මෙහිදී පොදු ජන පෙරමුණ පැත්තෙන් ප්‍රකාශ කෙරුණේ. අදාළ සිදුවීම ගැන ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදු කරන්නේ නම් ප්‍රථමයෙන්ම පක්ෂය දැනුවත් කිරීමට පියවර ගන්නා බවට එහිදී ජනාධිපතිවරයා සමග එකඟතාවයකට පැමිණ තිබෙනවා. පසුගිය වකවානුව තුළ ආණ්ඩුවට එරෙහිව සහ ආණ්ඩුවේ කටයුතු වලට එරෙහිව සමගි ජන බලවේගය 40%කට වඩා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී මුජිබ් රහ්මාන් මහතා මේ පිළිබඳව හඬාවදි කළා. රටේ ජනතාවට ප්‍රශ්න මතුවෙන හැම වෙලාවෙම හැමෝම නිහඬව ඉන්නකොට සමගි ජන බලවේගය තමයි නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ. සමහර අය ස්ටේජ් වල දෙදරන්න කෑ ගැහුවට අපි සද්ද වෙනුවට වැඩ පෙන්නලා තියෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් නලින් බණ්ඩාර කිව්වා. පසුපිතා සදිත් ප්‍රේමදාස සක්වල වැඩසටහන සමගින් මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල පාසල්වලට ගියා. මහලේකම් රංජිත් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉලක්ක කොට කරන ලද ප්‍රකාශයක් දුරකථනයෙන් සදිත් පෙන්නුවා. මේ අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාරද සහභාගී වී සිටියා. මහලේකම් රංජිත් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉලක්ක කොට කරන ලද ප්‍රකාශයක් දුරකථනයෙන් සජිත් පෙන්නුවා. එතුමිය කිසිම දවසක දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ. ඒ නැතත් කාන්තාව ඉලක්ක කරගෙන මේ වගේ අපහාස කරන එක මහා අපරාධයක්. මේවයින් එළියට එන්නේ ඒ ප්‍රකාශ කරන මිනිසුන්ගේ ගෝත්‍රික බව සජිත් පැවසුවා. දේශපාලන ලෝකයේ ඉන්සයිඩ් ස්ටෝරීස් අපි කියන්නම් ලබන සතියේ.